ැමත් මානෂිකව ගාතනයට ලක්ුණු සරස දරිය විසි හතර හැවරදි චතුරි හන්සික, හෝමාගම පදිංච ඇ කොළොඹ විශ්විද්‍යාලේ වි්‍යාපිටයේ තුන්වනවසර ඉගනම ලබමින් තිෙනවා. ඊට අමතරව ඇය සමාචජ මාතයක් වන යු නාලිකාව ඔසේද ඇගේ දැනුම දරුවන්ට කියාදී තිබෙනපුූ රුවපට දැක බලාගන්න පුුවන් දෙෙනවා. මෑවද ගාතනයට ලක්කර ඇත්තය ඇකීම පෙන්වතා විසිනි. මෑ ඝාතනය කිරීමට හේතුව සිසවා පවසනාකාරයට වෙනත් සම්බන්ධතාවයක් නිසා මෑව ඝාතනය කළ බවයි. පෙෙන්ම ති වෙනත් කෙනෙකුගේ වෙනවා බලන්න බැරි නිසා මේ සිදුකර තිබෙන කියලා අපට දැනගන්න ලැබුණේ. තුරග තරග පිටියයේදීම ෑව ගාතනයට ලක්කර සිසවා පැන ගොසින් තිබෙනවා. මේ වන මට අදල සිුවවා පොලිස් අත්තඩන් ගොඩට කෙනන තිබෙනවා කියෙලත් අපිට දැනගන්න ලැෙනවා. පෙමක් නිසා මෙවැනි දෙයක් කළ හැකිද අමානුෂික තම. මෙම තිය මරත හැකිත ඔපේ අදහසමොකත් පහලිල් ලියන්න විසි හාත්තර හැවැරිදි චතුරි හන්සිකා දේනයට අජරාමර නිවන්සෝ ප්‍රාර්ථනා කරවා. මෙවැනි අකල් මරණ කිසිම දිනක සිදු නොවේවා කියලත් අපි එකම සිතිින් පාර්ථනා කරමු. මෙනි වීඩිය තින පපතා නරැබන්න ගොසිිප් හසරල් YouTubeු නාලිකාවත් සමඟ එක්ව සිටින්න ඔල තාමත් මගේ ජැනල්ල එක සබස්ක්‍රයිප් කළ නැත්තා මගේ ජැනල් එක සබස්ක්‍රයිප් කළ ංඟම තියෙන බෙල්ලායි එකරන්න එක ලි කරන්න.